අයබෝවන් සුබෝදසනක් සියලු දෙනාටම ඉතින් ඔන්න අදත් මම පොඩි කාරණාවක් කියන්න ඔයාලට ආවා ඉතින් ගොඩක් ළමයිට ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි ගොඩක් මම මගේ අත්දැකීම් තමයි බෙදාගන්නේ ඉතින් මට කියන්න හිතර මෙන්න මේ බබාලට ගන්න ටොයිස් ගැන පොඩි දේවල් ටික අපි කොහොමද බබාලට ටොයිස් තෝරගන්නේ කඩේ ගිහින් කියහම නොයේ කුත් දේවල් තියෙනවා පාට පාට විචූරණ නේද බබාලට අනවශ්‍ය දේවලුත් තියෙනවා හොඳට හොඳ දේවලුත් තියෙනවා ඉතින් අපි කොහොමද හොඳ දේවල් තෝරලා ළමයිට අරන් දෙන්නේ මම කියන්නේ මම 100%ක් හොඳම දේවල් ළමයිට දීලා තියෙනවා කියලා මොකද කඩියකට ගියාම අපි ඇහැ යන දෙයට තමයි මුලින්ම තෝරන්න ಐಡಿಯಾ එකක් ගන්න එක කියවලා බලලා හරි එක දෙකලා හරි එකේ තියෙන ಫೋಟೋ එකක් බලලා හරි නේද මමත් එහෙමනේ ගියාම ලස්සන ලස්සන දේවල් දැක්කම හැම එකක්ම ගන්න හරි හදනවා ඒකේ හොඳක් නරකක් අපි බලන්නේ නැහැ ගොඩක් ඒ වගේ මේ ලේබල් වල ගහලා තියෙනවා අවුරුදු ගාන බබාලට බබාලගේ වයසත් එක්ක මේ දේවල් තමයි හරියන්නේ කියලා ඒර අපි උදව්වකුත් කරලා තියෙනවා අවුරුදු ගාන හරියට මේ වගේ ගහලා තියෙනවා අවුරුදු 3ට වැඩියෙන් මේවා දෙන්න එපා අවුරුදු 2කට වැඩියෙන් බබාලට මේවා දෙන්න එපා මේවා තමයි මාස 6 බබාලට කියන අපිට වයස මට්ටම් මෙයාලා ටැග් කරලා තියෙනවා මේ ඩීටේල්ස් දාලා තියෙනවා අපිට උදව්වක් විදිහට ඉතින් අපි ඒව හරියම සැලකිලිමත්ව බලන්න ඕනේ මොකද මේ සෙල්ලම් බඩවල චූටි චූටි කෑලි තියෙනවා පුංචි බබාලා ඒව කටේ දාන්න පුළුවන් අන්තරු වෙන්න පුළුවන් කොච්චර කාලේ වැයුණත් කමන්නේ ඒව හරියට කියවලා බලලා මේ තේරෙන්නේ නැති දිනම් අපිට සපෝට් කරන්න කට්ටිය ඉන්නවා එයාලගෙන් අහලා ඒව ගන්න අනිත් දේ තමයි බබාලා දැකලා කඩිකට ගිහන් ගියාම මේ කෝණි කී කී කෑ ගහනවා නේද මට නම් ඇද්දකීම හොඳටම තියෙනවා මොකද ලොකු දුව තමයි ගොඩක්ම පොඩි කියලා තාම තේරෙන්නේ නැහැ එයා ගිහිල්ලා කාටිකට දානවා මේවා ඕනේ අම්මේ මේවා ඕනේ කියලා නමුත් අපි දැනගන්න ඕනේ ආ කියලා අරගෙන මොකද එතනින් අපිට තරවටු කරන්න සැර කරන්න බෑනේ මේක ගන්න බෑ පුතේ කියලා ඉතින් ඒක පව වෙලා හරි ඒක ආදාළ තැනින් ආමයි තියලා එයා කියන දේම අපිට අරන් දෙන්න හුරු කරගන්නත් එපා මොකද එතකොට ඉල්ලන දේ හැමතිස්සෙම අරන් දෙන්න වෙයි මම නම් කරන්නේ නැහැ අවශ්‍ය දේ විතරයි මම ගොඩක් දෙන්න බලන්නේ එයා කී කී වරන් එනවා අදාළ නොවන දේවල් තරන් එනවා එතකොට අපි දන්නවා එයාට මොකද්ද මෙයාගේ වයසට අදාළ දේ මොකද්ද එයාට ගැළපෙන දේ මොකද්ද කියලා අම්මෙක් විදිහට අපි දන්නවනේ මං අහලා තියෙන දෙයක් තමයි පොඩි පපාලට චූටි කෑලි අතට දෙන්න කියලා පොඩි කාලේදී මොකද එයාලගේ මොළේ වර්ධනයට ඒ අතපය වල ක්‍රියාකාරකම් වලට ගොඩක් ප්‍රයෝජනවත් කියලා මම අහලා තියෙනවා අර පොඩි බිල්ඩින් බ්ලොක්ස් කැබලි එහෙම දෙන්න කියලා තියෙනවා මේ සෙට් කරන්න ඉතින් ඒවත් ගන්නකොට බලලා ගන්න කරගෙන එයාලට දෙන අවස්ථාවේදී අපි ළඟ ඉඳගෙන ඇස් මට්ටමින් මේ ළඟ ඉඳගෙන ඉන්න ඕන මොකද අපිට අහක බලන වෙලාවකට මෙයාට කටේ දාන්න අවස්ථාවක් තියෙනවනේ අපි ඒකෙන සැලකිලිමත් වෙලා ඒ වගේ දේවල් දෙන්න ඕනේ එකට කාලයක් වෙන් කරගන්න ඔයාලා මේ කාලෙදි මම යාර දෙනවා මං නිදහස් වෙලා ඉන්න කාලෙදි වැඩ කරන වෙලාවකට නෙමෙයි මෙන්න මේ වෙලාවෙදි මං බබාට මේවා දෙනවා කියලා හිතන්න එතකොට අපිට ලේසි හිතුන ළඟ ඉඳගෙන ඒවා ඒත් එක සෙල්ලම් කරන්න පුළුවන් ආපහු වේ කරලා ඉවරනාට පස්සේ ඒවා ආපහුස් කරන්න අමතක කරන්න එපා මොකද පුංචි කැබලි පොඩි ළමෙක් ඉස්සර තියෙන හොඳ නැතේ හින්දා ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ මොකද එයාලා කටත් එක්ක තමයි මේ පුංචි කාලේ සංවේදීතාවයන් දක්වන්න හදන්නේ ඉතින් ඒ හින්දා ඒකන සැලකිලිමත් වෙන්න ඒව නොදී ඉන්න එපා මොකද පුංචි කාලේ ඒව දෙන්න අත්‍යවශ්‍යයි කියලා මම අහලා තියෙනවා ඉතින් ඒකත් එක්ක සෙල්ලම් බඩු ගෙනයි මම මේ පොඩි දෙයක් කිව්වේ ආයි කියන්න ඕනේ අවුරුදු දෙක තුනම පල කියන්නේ සාමාන්‍යයෙන් පොත්පත් වලට පොඩ්ඩක් නඹුරු කරන්න ඕන කාලයක් කියලා මම හිතනවා මොකද අවුරුදු තුනේ ඉඳන් අපි බබාලව නර්සරි දානවනේ ඒ යාලට ඒ නොලෙජ් එක දෙන්න ඕනේ කියලා හිතන කාලයක් හින්දානේ ඉතින් මේ සෙල්ලම් බඩුත් එක්ක දැන් තියෙනවා ලස්සන ලස්සන පොත්පත් රෙදි වලින් හදපුවා තියෙනවා කාඩ්බෝඩ් වලින් හදපුවා තියෙනවා කේක දේවල් දැන් අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපිට කඩවලින් ගන්න පහසුකම් ගොඩක් ලැබිලා තියෙනවා ඉතින් ගියාම මේ මමත් දැකලා තියෙනවා ඔය රෙදි අත්වලට දාන ග්ලව්ස් වගේ ලස්සන පොත්පත් තියෙනවා ඒ වගේ ආකර්ෂණයක් වෙනවා බබාලා එයාලා දැක්කාම මේක ලස්සනයි කියලා එයාලා ඒක විඳින්න හදනවා එතකොට ඒක අපිට ගොඩක් උදව්වක් වෙනවා
පොත්පත්වල වැඩ කරවන්න කලින් එයාලට මූලික දැනුම ඒ ඔලුවට දාන්න පුළුවන්. ඉතින් ඒවත් අපිට පොඩි ගණන් වලට කඩවලින් ගන්න තියෙනවා පුළුවන් නම් ගන්න. ඒවා ඉතින් ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්. අපි අනවශ්‍ය විදිහට වේදම් කරනට වඩා ඒ දේකට යොමු කරන එක ගොඩක් හොඳයිනේ. ඉතින් ඒ විදිහට ලොකු පැන්සල් එකක් නෙමෙයි දෙකක් තුනක් කරි දීලා නිකන් පාට කරන්න. අපි දැන් බබා අවුරුදු තුනෙන් මොන්ටිසෝරි දැම්මේ නැහැ මොකද කොරෝනා හින්දා. නමුත් දැන් යාට මොන්ටිසෝරි වැඩ සේරම මම කියලා දෙන්න තියෙනවා ගෙදරදී කරන්න. ඒ ටික ටික මම එහෙමත් පුළුවන් නම් වීඩියෝස් වලට දාන්න බලන්න කොහොමද මම එයාට අකුරු තාම කියලා දෙන්නේ නැහැ මොකද අකුරු කියලා දෙන්න එපා කියලා තියෙනවානේ. අනිත් අත්යට පාට කරන ඔය එක එක ලයින්ස් අඳින්න බබාලා අඳින්න රූප චිත්‍ර පේන්ට් කරන්න එතකොට නම්බර්ස් කවුන්ට් කරන්න දැන් කවුන්ට් කරන්න පුළුවන් එයාට 20 වෙනකන් කවුන්ට් කරන්න පුළුවන් ඒකත් ලොකු දෙයක්නේ. අයි මලිට අතන්දා එතකොට එයා මලිට කියලා දෙනවා එයත් ආසාවෙන් ඉගෙන ගන්නවා. ඉතින් මම නම් කියන්නේ මුල් තැන ළමයිට දෙන්න හැමදාම කියන්නේ එයාලා ගැන අවධානයෙන් ඉන්න එයාලව තේරුම් ගන්න බලන්න. ආස කරන දේවල් හැමෝදේම පිටින්න බැරි වෙනවා. නමුත් පුළුවන් විදිහට එයාලගේ අනාගතයට සාර්ථක කරගන්න පුළුවන් ඕනම දෙයක් කරන්න කැප කරන්න පුළුවන් වෙනව නම් අපිට ලස්සන ජීවිතයක් එයාට ගොඩනගලා දෙන්න පුළුවන්. ඉතින් මේ ටොයිස් ගැන පොඩ්ඩක් මම කියන්න හිතේ මොකද අද කඩෝලට ගියාම නොයිකුත් විචූරණ තියෙනවා ළමයිට අනවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් අපි ඒක තෝරලා බලලා ළමයිට දෙමු. ගොඩක් ආදරින් බලාගමු. පරිස්සමට ඉන්න එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා. ගොඩක් ස්තුතියි.